මම හිතුව නෑ එක පාරට මේ වෙනස වෙයි කියලා. මම ඒත් යන්ඩ ඉස්සෙල්ලා ඩොක්ටට කිව්වා ඩොක්ට මනසිකයි ඩොක්ට අසේටටයි දුව මේ මිනිස්සු ශපල්ලකට දන්නෑ කියලා. එතකොට මේ දෙන්නම කිව්වා එහෙම වෙන්නේ නෑ කියලා. මගේ යුතුකමක් තියෙනවා මේ කාල සීමාව තුළ ඔබතුමන්ලා මට හදවතින් ලබා දීපු සහයෝගයට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න. අපි පුළුවන් තරම් උත්සාහ ගත්තා අපට පැවරිච්ච රාජකාරිය උපරිමෙන් ඉෂ්ට කරන්න. පුළුවන් තරමක් අපි ඔබතුමන්ලත් එක්ක මම උත්සාහ ගත්තා ඉතාම සහයෝගයෙන් වැඩ කරන්න. මේ අමාත්‍යංශය ගෙනියන්න මම කියපු කිසි දෙයක් කවුරුත්ම මගේ මූණට මේ වෙනකන් නම් බැහැ කියලත් නෑ, නොකර හිටිය කියන්නත් නෑ. මට ඇත්තටම අපි සහෝදරයෝ වගේ ලේකම්තුමා අධ්‍යක්ෂක ගල්තුමා අපි ඔක්කොම එකට වැඩ කළේ සහෝදරයෝ වගේ. මං එනකොට අමාත්‍යංශයට ඔබතුමන්ලා අනේ මේ ගැණි චුත වෙලා කියන්න හොඳයි කියලා කවුරුවත් හිතුවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අටුවා කතාවක තියෙනවා රජ්ජුරුවයි පුරෝහිතයයි ගමනක් යනකොට රජ්ජුරුව දුන්නෙන් විද්දලු මුවෙකුට. කවදාවත් එහෙම ඉලක්කේ වරදින්නේ නැහැ. වැරදුනාම පුරෝහිතයාගෙන් ඇහුවලු ඇයි මට මෙහෙම වුනේ කියලා. මාමිනි වෙන්නේ හොඳට කියලා කිව්වා. ඊට පස්සේ තව ටිකක් දුර යනකොට ආයෙ මුවෙකුට විද්දා. ඒකෙත් ඉලක්කේ වරදිලා ගන්න බැරි වුණා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා පුරෝහිතයාගෙන් අහපම් පුරෝහිතයා ඒත් කිව්වලු ස්වාමීනි වෙන්නේ හොඳට කියලා. තා ටිකක් කල් යනකොට මේ රජුරුවන්ගේම කඩුවෙන් එයාගේ ඇඟිල්ල කැපිලා ඇඟිලි කුරුකක් වෙන් වුණා. ඇයි මෙහෙම වෙන්නේ පුරෝහිත කියලා අහපම් ස්වාමීනි ඕක කැපුණෙත් හොඳට කියලා කිව්වා. තියගන් රජුරුවන්ට කේන්ති ගිය පාර අර පුරෝහිතයා වලට දාලා රජුරෝ යන්න තියෙන පාරේ නැතුව අනිත් පැත්තට ගියා. ගියාම අහුණාලු මේ ගෝත්‍රික කණ්ඩායමක් ඉන්න තැනකට වැටුණා. වැටුණාට පස්සේ ඒ කට්ටිය බිලි පූජාවක් හොයාගෙන හිටියලු මිනිස්සෙක්. ඉතින් ඒ අයගේ කණ්ඩායමේ නොවන කෙනෙක් නේ අරගෙන කියලා රජුරෝන්ට නාවල බිලි පූජාවට ගෙනෙච්චා. බිලි පූජාව දෙන්න හදනකොට සම්පූර්ණ මිනිස්සෙකුයි බිලි පූජාවට ඕනි. දැන් මෙයාගේ ඇඟිල්ලේ කැල්ලක් නැහැ. මෙයාව අතෑරියලු. උඹ සම්පූර්ණ මිනිස්සෙක් නෙවෙයි. ඒකමන රජුරෝ කල්පනා කළලු මට පුරෝහිතයා කියපු එක ලොකු දෙයක් නේ. මේ වෙන්නේ හොඳට කියලා කිව්වනේ. මම පුරෝහිතයා වලට දාපු එක අපරාධේ. මගේ ජීවිතේ බේරුනේ ඇත්තටම ඇඟිල්ලේ කැල්ලක් කැපිච්ච හින්දානේ කියලා රජුරෝ ආපහු අතෑරියට පස්සේ බොහොම වෙහෙස අමාරුවෙන් හොයාගෙන අර වල හොයන තැනට ගිහිල්ලා පුරෝහිතයා උඩ අරගෙන කිව්වලු සමා වෙන්න මට. ඔබතුමා ගැන මම වැරදියට හිතුවා හිතුවා. ඔබතුමා මට කිව්වා මෙහෙම ඇඟිල්ල කැපුණා කියලා. ඒකට උනේ හොඳට කියලා මට කේන්ති ගියා. මම වලට දැම්මට සමා වෙන්න කියලා. පුරෝහිතයා කවලු රජතුමනි මාව වලට දාපු එකත් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබතුමාත් එක්ක මම ගියා නම් එම ඇඟිල්ල කැපපු මිනිස්සු සම්පූර්ණ විනියක් කරනකොට මමයි විනි පූජාවට පත් වෙන්නේ. ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපි හිත හදාගමු. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් මට ඇත්තටම යම් දුකක් තියෙනවා මුතුමා. මොකද ඇත්තටම මෙතන ඉන්න සියලු දෙනාත් එක්ක මම වැඩ කළේ බොහොම සතුටින් පිරියෙන්.